ඊයේ උදෑසන අතුරුගිරිය ප්‍රදේශයේදී සිදු වූ වෙඩිතැබීමෙන් ඝාතනය කෙරෙනු ප්‍රසිද්ධ ව්‍යාපාරික ක්ලබ්බසන්ත සමග මියගිය අනිත් පුජ්‍යලයා සම්බන්ධව මේ වෙනකොට තොරතුරු අනාවරණය වෙලා තියෙනවා. එම තොරතුරු අනුව අනාවරණය වෙන්නේ එම මියගිය පුජ්‍යලයා මීට පෙර පැවිදිව සිටි අය කියලා. පූජ්‍ය ගම්පහ මහනාම හිමියන් ලෙස පැවිදිව පැවිදි දිවියට ඇතුළත්ව සිටි ඔහු උපසම්පදා භික්ෂුවක් බව ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ගම්පහ මිරිස්වත්ත නිසලවිල පදනම් විහාරයේ විහාරාධිපති පූජ්‍ය අබන්පොළ ඥානතුසිත හිමියන් ජනමාධ්‍යයට පවසා තිබුණා. උන්වහන්සේ පැවසූ පරිදි මහනාම හිමියන් උපවැදි වූ බවත් ගිහි නම නයන වාසුල ඉදිරිසූරිය බවත් පූජ්‍ය අබන්පොළ ඥානතුසිත හිමියෝ පැවසුවා. ගම්පහ මහනාම හිමියන් ධර්මදේශන සඳහා ජනමාධ්‍ය ඔස්සේද ප්‍රසිද්ධව සිටි හිමි නමක්. ගම්පහ මහනාම හිමියන් කලක් රුවන්වැල්ල ගෝණගල්දෙණිය වහරක දම්සක් විහාරයේ විහාරාධිපති හිමියන් ලෙසද කටයුතු කරලා තියෙනවා. උන්වහන්සේගේ පැවිදි දිවිය අවුරුදු 18ක් වන බවද අනාවරණය වෙනවා. අනතුරුව කොරෝනා වසංගත කාලය තුළදී ගම්පහ මහනාම හිමියන් සහ ගායන ශිල්පිනී කේ සුජීව අතර යම් සම්බන්ධයක් ගොඩනැගී තියෙනවා. ඒ ප්‍රතිඵලයක් ලෙස උන්වහන්සේ විහාරයට නොපැමිණ පසුව විහාරස්ථානයේ ඇතුළු අනෙකුත් දේපළ යලි මහානායක හිමියුරුන්ට බාරදී උපවැදි වී තියෙනවා. නයන වාසුල එදිරිසූරිය නැමැත්තා පැවිදිවීමේදී ධර්මයේ දේශනා සඳහා වැඩම කරන ලද විශාල මුදලක් තිබූ බවද පූජ්‍ය අබන්පොළ ඥානතුසිත හිමියන් පැවසුවා. මහනාම හිමියන් තමා සමග උපසම්පදා වී පැවිදි ජීවිතයේ ඉතාම යහපත් ලෙස ගත කළ ගම්පහ මහනාම ගත කර ඉතාම වැදගත් ලෙස උපවැදි වී පන්සලේ සියලුම වත්කම් නීති අනුකූලව බාරදී පැවිදි දිවියෙන් සමුගෙන තිබුණා. ගම්පහ මහනාම හිමි අමරපුර නිකායේ කල්යාණ වංශ නිකායේ හිමිනමක් බවත් එම නිකායට අයත් පන්සලක් වන රුවන්වැල්ල ගෝණගල්දෙණිය දම්සක් විහාරයේ විහාරාධිපතිව වැඩ සිටි උන්වහන්සේ විචිත්‍ර ධර්ම කතිකෙක් බවත් ඥානතුසිත හිමියෝ පවසා තිබුණා. ගායිකාවක සමග ඇති වූ සමීප සම්බන්ධතාවය නිසා හෙතෙම ලෞකික ජීවිතේ තෝරාගෙන කොවිඩ් වකවානුව අවසන් වන විට ඉතාම වැදගත් ලෙස පන්සලේ උපවැදි වූයේ මහණ ජීවිතයෙන් පන්සලට ලැබුණු සියලු වත්කම් නිකායට බාර දීලා ධර්ම දේශනා වලින් උන්වහන්සේට ලැබුණු පුජ්‍යලික වත්කම් ප්‍රමාණයක් තිබිලා තියෙනවා. පැවිදි සමයේ උන්වහන්සේ පාවිච්චි කරලා තියෙන්නේ BMW රථයක්. බණ දේශනා වලින් උපයාගත් වත්කම් පමණක් උපවැදි වන විට රැගෙන ගිය බවත් උන්වහන්සේ පවසා තිබුණා. කේ සුජීවා අවසන් වරට ගායනා කරන සින්දුවේ පද රචනාව කර තිබුණේ නයන වාසුල. අතුරුගිරියේ ටැටූ කලා මධ්‍යස්ථානය විවෘත කිරීමට ඔහු පැමිණ සිටියේ සුජීවාට ලද ආරාධනාවක් අනුව. එහිදී නයන වාසුල නිරපරාධ ගොදුරක් වන්නේ ක්ලබ්බසන් ඉලක්ක කරගත් ඝාතකයන්ගේ වෙඩිපහරවලට. උපවැදි වූ නයන වාසුල නම් මේ කලාකරුවන්ට අපි නිවන් සුවත් වේවායි ප්‍රාර්ථනා කරමු. තොරතුරු අන්තර්ජාලය ඇසුරෙන් සබ්ස්ක්‍රයිබ් කරන්න ස්ටුඩියෝ ජා.